ගැනීමේදී ආනාපානසති භාවනාව පිටිමැඳවතමයි අපේහඳහාගන්නට යදනේ එතන මූලික වසයෙන්ම අපිට පරිහාරයේ භාවනාවක් හැටියට එතාමෙක් මනට සිත සමාධිමත් කරගන්නට පුළුවන් ගඟ කරගන්නට පුළුවන් ්‍රධානකම ටහනක් ආනාපානසති භාවනාව තිගේ තුළ මහර කෙනකුට හිත එකක වෙන්න පුළුවන් සමාහර වෙලාවත හිත විස්වරෙනව වැඩි කෙනෙකුට හිට එක ප්‍රගන්නා පහසු වෙන්න පුළුවන්. උත්සාහවත් වෙලා බලන්න හිත ඕනම කමටහනකට හිත තියපු ගමන් අනි තොක්කොම මතක වෙලා මටහනේ හිත පිහිටා සිටින කියන එක වෙන්නේ ඒකට අපිටිකක් ෑයම් කරන්න ඕනේ උත්සාහවත් වෙන්න ඕනේ එක බලින්ම හිත තැත්ද තියන්න ඕන හිත දුවරන එක අසාමාන්‍ය නැහැ සාමන්. විසරෙනවා හිතාරමුණුව අතර දුවනවා කියන එක සාමාන්‍ය නැක සාමාන්‍යය අපිට එච්චර සිතුවිල අපේ හිත විසරෙන කියනක තේරෙන්නේ අපි සමහරලාට හිත එකක කරන්න බලගොට තම නිකං ඉටහම එක තේරෙන් ැහැ හිත කොච්චරාරමුණු වලක්දුවවාද කියනෙ හැබයි එක තැනක හිත තියන්නගත් හම අපිට එක දැනෙන්න්න පටන්ගන්න අමහරලාට කෙනෙකොට හිතෙන්නේ එක භාවනා කරන්න ගත්තහම ගොඩක් හිතර සිතුවිලියෙන වගේ නෑ සාමාන්‍යෙන් හිතට ගොඩස් සිතුවිලි ගන්න ආරනා කරන්න හදනකොට අපිට එක වඩා සිහයේ එදෙන නිසා තේරෙන්න පටන්ගන්න ඒෙහින්ද එක අසාමාන්‍ය නැහැක සාමාන්‍ය තත්ත්වය හැයි එම තියනොට අපිරන්න ඕනොකද නැවත 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 නවත හිතේ එලියට යනකොට ත් ඇදල එඇතනීම තියාගන්නත් මුලින්ම සිතුවිලිය එක පාර නතර වෙන්නේ නැහැ පලවිදිට මොගල්ලොන්ට වෙන්න පටන්ගන්නේ සිත පිට අරමුණු ගන්නවා අරමුණුවරට ටික දුරක් යනකොට තේරෙනවා වැරදි කමටහනෙන් පිට ගාගේ. ඒක ගොඩක් කලා ගියොත් එහෙම අපි වැඩේ පැරදිී එකන්නේ ගොඩක් දදුර ගියත් එෙම නිදි කිරාවවැටලතුමයි නොතරේ සීන විින්ද අපි දන්නම නැතුව එනවා හිත ගොඩක් අරුණ වල යන්න ගියාම ඉහල්ලා හිතරවම කැරකිලිවෙරෙන කොට නඉඳදෙහිෙල වේෙනවා එහින්ද හිත පලවෙනි අධරතම අපිට හිත පිට අරුණ ගන්න නැති වෙන්න හිත එලියට යන්න නැති වෙන්න නතරගන්න එක කියන්නේ සිතුවෙලි වැල් විදිහටයනන්න නතට කරනග එක තමයි පලවෙනි ගන හිත එියට යනව එලිය අරමුණු ගන්නවා හැබයි ආපහු ඉක්මනට මමකට කරන්නේ කමටහනට ගන්න ඔය විදිහට නැවත නැවත පුරුදු කරනකොට අර සිතයෙන් ගොඩක් සිත වල වැල්යන ගති අඩුවෙන එක තමයි ඔගොලොන්ට හිතේ එකඟවීමේ තියෙන පලවවෙෙනීමම ලක්ෂණය වට පත්වෙන්න ඊට පස්සේ ආපහු නැවත නැවත ඉන්නකට අරමුණුවන්තර අරමුණු දහයකට ගියානන් දැන් පහකට යන්න පුළුවන් මට්ටමකත අරමුණ වලට යන ගත ඊ පසතම අඩුවන්න පටන්ගන්න. එෙල අරුණ අතරගිහිල්ල සම්ූර්රණම ගිහිල්ල පිලාපනේ වෙනවා කියන පාවිවී අරමුණෙන් අරමුණට යන ග තියනතර වවා හිට පස්සේ අරමුණු ගන්න ගති අඩුුවන්න පටන්ගන්න ඊට පස්ස තමයි ආශවාස ප්‍රශවාසය කියන අරමුණ තුළම හිත පිහිට සිටින්න පටන්ගන්න හිත එකඟ වෙනවා කියන තිය ප්‍රධාන වසය දැනෙන්න වටන්ගන්නේ එතනැද එහ ඒ දක්වාම කදද කරන්න පුරුදු කරන්න ඕනෙක් ඒ අපිට ශ්‍රද්ධාව සහ වීර්යේ තන අපිට වැඩගත්තෙනවා උපකාර වෙනවා ඒද අපිට තියෙන්න්න ඕනේ අ ොිද කිය නො සුද්ධි මාර්ගයේද මේ පටවි පටවිගවූ ගමන්ම හිත සමාදිව එන්න හැ එදකොට අපි මොකද කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වේ ්‍රද්ධාව ිහිටෝගෙන ධර්මය පිළිබඳ ්‍රද්ධාව පිහිටවාගෙන නැවත නැවත නැවත්ත නවත හිත එත්තන යොදෝමින් ඒ භව නාව සමර්ථ කර ගැනීම කර අරගෙන යන්නට ඕන කිය එක තමයි අපිට න්න න හිත භාවීම විසරෙනකොට නැත නවත හිත එපනට දැඩි පිහිටෝමින් අපේ භාවනාව කරන්න අවශ්‍යයි. අන්න ඒ විදිහට අපිට පුළුවන් හිත සමාධිමත් කරන්න හිතේ කරමුණකට ගන්න හිත එක කරගන්න අපිට පුළුවන්කම තියනවා ැ අපි ඇයි හිත එකක කරන්නේ අපි හිත එක කරගන්නේ අපිට යම්ඥාන දර්ශනයක් උපදෝගන්න අවශ්‍ය කර්මන්න භාවේ හිතට ඇතිකරගන්න හිතේකට සුදුසුමට්ටමකට පත් කරගන්න එ බැහර අරමුණුවල විස්සරරිලා නං අපිට කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ මේක තේරුම් ගන්න කිය නිසා තම මේ සිත්ත එක කිරීම වශවෙන්. දැන් ඔගොලොන්ගේ එකම ඉලක්කය නෙමෙයි හිත එක කිරීම.ඒ ගො හොඳින් තේරුම් අරගෙනින් නොන දැල්. ඔගුල දැම ප්‍රතිපදාව යන්නඕෝන කියල ඔගොලොන්ට මේ කියන්න මේ ටික ඔගොලොන්ගේ එක්ම ඉලක්කේ දැන් මේ භාව කර න්න ිකනේ ඔගොන්තර කරන්න ගොඩක්තිය. ඒ මේ පලවෙනි කොටස විතරයිමේටිගේ නිසාහ හැම වෙලාවකදි මෝගොල්ල භාවනාව කියලා රැදිලා ඉන්නෝනේ ඔය ටික කර කරම ඉන්න කියන කනෙමේ. ඒ ඔගොල තව ගන දීර්ග ගමනක පොඩි කොටසක් යම් කිසි අර්ථයක් සම්පාධනය කරගන්න උගොලො කරගන්න දෙයක් තමයි ඒ එතකොට ඒක හරියට ගෑස්ේෂන් එකට දාලා ඔගොල වාහනයට පෙල්ි හගන ගල න පරව ග න්න තිය. ඇයි හමදාම ගේෑස්ේෂන කිය යොත්හම ගමන යන්න වෙන්න හැනඒග හින්ද එතන නතර වෙන්නායි යැන හැමදාම භාවනාව කිය දැනී ඔගොලෝ ඒටි කළලා ඊට පස්සේ ඊළඟ වැඩට යන්න වෙනක් එතර එතන නතර වෙන්නපා හිත එක ගනාට පස්සේ ඔගොළන්ට ප්‍රමත්ධ්‍යහනමටමට හිත එක වෙන්නේ නැතිවේ යයි භාවනාව හිත තිබ්බ ගම්ම හඇවැයි යම්මටමකට හිතේ එක ග වුණහම විපසනාව පත්තකට නැඹර වෙන්න පුලුවන්කමට පස්සේ තියනවා අපි විපස්සනාව ගැමට පස්සේ කතා කරමු ඒට කලින් ඊට පස්සෙ මේ සමතයේ පැත්තන දැන් අපි කතා කරගෙනයන් සමතය තුළම ඔගොල්ලොන්ට නිතර භාවිතයට ගන්න පුළුවන් මටහන කොගලු වදන එක ඊට පස්සේ වැදගත්වෙනවා ඒකදී කායනුපස්සනාව ආශ්‍රිත කරගත්ත කමටහනකට හිත හැබීම ඉතාම ප්‍රායෝගිකයි සහ ඉතාම ප්‍රයෝජනවා ආනාපාන සතියක්ත් කායනුපස්සනාව තමයි හැබැයි ඒක පටන්ගන්නෙම අරමුණ වු නතර කිරීම තුළ විතර්ක නතර කිරීම තුළ හිතටේනේ එන විතරක මුගලු නතර කරන අශසාස පස්වාස නිමිත්තට හිතතියල අනිත් විතර ගොකොම නතර කරනවා දැන් ඒක ඉතාම තදයි අරමුණ අරමුණු එක පාර නතර කරන්න හදෙනව කියන එක හරි අදයි ඒක බොහොම දැඩිව කරන්න ඕනෙ ද ඒ එක දැඩිව කරන්න කරන්න ගියාම එක වෙහෙසක් ගන්න වෙනවා අපිට එක ට ඒක කරන්න බැහැ අපිට සාමාන්‍යෙන් වැඩකටයුතු කරගෙන හෝ අනික් දෙවල්ලට අවධානය යොමුවෙෙන තැන්මලදී අපි ඒ කරන්නවා. ඌර්ණ අවධානයට යොමු කරගත් වොත් තරයක කරන්න පුළා. හරි සූක්ෂම වැඩක් ඉතාම සියුම් දෙයක් කරන්න වුුණොත් අපිට ඒක බෑණේ නිකම් එට මෙහිට ඇවිදැවිදහෙම කරනන සැත්කමක් කරනකොට ඉතාම කල්පනාවන්නේ එක සැත්කම කරන්නේ. එට ඒ සැත්කම කරන එක හරිම කල්පනාවෙන්න්තමඒ කරන්නේ ගේ තමයි මේ භවනාවත් යකි තාහම කල්පනාවෙන් තමයි එක කරන්න ඕනේ එක ගන කලබලත් නොවීඒ වගේ මෙහෙ මීටත් නැතුවඒ කරන්න ඕන ඇර කියන්නේ ඒ කාලෙ සැත්කම් පපුරුදයෙනකොට එන බට ගොඩක්කාලෙට කලින් ඉස්සර එකනෙ අටකතාලිය වෙන කාලේ සැත්කම්මාදිය පුරුදුුව වෙනකොට පුරදුුණන ක්‍රම කියනවා මානනිල් මල් පෙත්තක් කරගෙනවා අතුරට දාලා සැත්කම් පුරුදුවේෙන අය සැත්කම් කරන්න පුරුදුවෙන් සියුම් පිහියෙන් අර එක තියෙන නාහරටි මේ ස්මතු කරල කැපුම් පාරල්යදමින් එක පපන්න පුරද වෙනවා වතුර එකකට මානිල් මල් පෙත්ත දාත් එකට එච්චර සියුම ගොල සැත්කම කියන එක කරන්න පුරදුවෙනවා කලබලේ වැඩි කෙනමකද කරන්නේ ගහනල් පෙත්ත කඩලද කබල දානවා එයාට එක කරන්න බෑ එතකොට බොහොම හිෙමින්ම කරන්න එන ෙනටමකරන්න වැඩේ කරගන්නවා බැරිවෙනවා. අන්න ඒ වගේ මේ ඕනොවන්ට වැඩක් මේක වැඩි වේගෙන් කොහමහරි කරන්න ඕන කියලා තදට කරන්න ගියත් කරන්න බැහැ.ඒවගේ ඉතාම කුසිත බවෙන් හෙමීටල්ලන්න ගියත් ෝහක කරන්න බැහැ මධ්‍යස්ථව කරන්න ඕනේ එකරි ගන්නේ අති දක්ෂයක් වෙන්නත්ත එප අති කුසිතෙක් පෙන්න්නත් එපා අති ක්ෂයක් වුණු තොගොල් අරම මල්පෙත්ත පල දාන වගේ ඕකේ අරමුණ සිදගන්නවා එතරි හටයන්න බැරි වෙනවා. එනිසා ඔගොල්ලො එතනද මධ්‍යස්ථව වැඩ කරන කෙනෙක් විදිහටඒ භාවනාවල්ල ගන්න දක්ෂ වෙන්න ඕන එදට ඒ භවනාවඒ විදිහට අපිට කරන්නේ යනකොට අපිට මේ කය පිළිබඳව සිහිය පැවැත්වීම කියන එක එතාම උපකාරයි ඔගොලොන්ට එදිනදා ජීවිතය ජීවත් වෙනකොටත් ඔගොල්ලොන්ට වැඩකටේතු කරන ඒ හැම තැනකදීම සිහියෙන් ඕන පවත්වා ගැනීම සඳහා ඒකෙදී මූලික විදිහෙටම අපි බලාපොරොත් වෙන්නේ සත්ව පුද්ගල සංඥාව දුරුකර ගැනීම දැන් අපිට ඇවිද්දත් නැගිට්ටක් දෙපැත්ත බැලුවක් අපිට හැසිරීම තුළ හැම දෙයක් තුළම අපිට තියනවා පුද්ගලය කෙනෙක් ඇවිදිනවා කෙනෙක් හිටගන්නවා කෙනෙක් ඉඳගන්නවා කෙනෙක් දෙපස බලනෝ මෙවිදිීට අපිට පුද්ගලයෙක් සත්වයක් කියන තැන තමයි ඇසුරුවෙන් එ මොකක් ඇසුරුවන්න මේ කය ඇසුරුව වෙනවා බාහිර කය ඇසුරුවෙනවා එකට මෙන්න මෙත්තන දී අපි නුවන පවත්වන්නට ඕනේ සිහිය පවත්වන්නට ඕෝහනේ. එදන මේ සිහිය නුවන පවත්වනකොට අප මේක තුළ අනාත්ම සංඥාවතමයි අපි ප්‍රකට කරගන්න සහවත් වෙන්නේ. අර බුදුරජාණන් අහස දේශනා කරනවාන භික්‍ෂන් එක භික්ෂූන් වහන්සේ නකට නාසේ භ අහගන්නවා හැබයි භාවනා කරන්නේ නෑ. භාවනාව ගැෙන අහන හමදම් භාවනා කරන්නේ නෑ එකට මේ ඔය දිහෙට ඇවිදවිදි ඉන්නවාට පස්සේ දවසක් බුදුරජාණාශේ ගත ගිහිල්ලා අහනවා ස්සාමීී මට කැලේට ගෙහිල්ලා වීර්ය කරනවා නම් මට වීර්රය කරන්න පුළුවන්ෙ දිෙන මට භාාවනාවක් කෙර දෙන්නේ දන බුදුරජාණාන්සේ ටිකක් මේ සැරැන් කියනවා සමහරු මෝග පුරුෂය ඉන්නවා ඇැමවෙලාවකදීම මගෙම කරගන්න හිතනවා මගෙම අහන කියලා තියෙනකොටට කියලා ඊට වස්සේ කියලා ආපවරහා ුර ඉල්ලනවා අනිසා වීමටකමට හනක් දෙන්න කියල එකොට දේශනා කරනවා තස්මාතිහතුම් බික්හු ආධිකයෝ විශෝදයහිීන වහන ඔබ කුසල ධර්මයන්ගේ මුලම පිරිසිදු කරගන්න එතකොට මේ කතමාඩි කුසල ඇසු දම්මසු කුසලා නම් දම්මානම් මොකද්ද කුසල ධර්මයන්ගී තියෙන මුල කොසල ධර්මයන්ගි තියෙන මුල තමයි සී සුවිසුද්හන් එතකොට සුවිශුද්ධවුණ සීලයේය දිිට්්‍යිච ජුකා රජු බවට පත්වන දිට්ටිය මේ දෙක තමයි මුලම පිරිසුදු කරගන්න ඕන දෙකමොකක්ද සීලයේ සහ රි ඩිට්ටිය එකැනේ අපි ඊ දවසදි කතා කළේකයි දිට්ටියය පිළිබඳව ඊ දෞසදි කතා කළේඒකයි අපි සීලය පිළිබඳ දැන් සීලේක පිහිතලා මේක අන්න ක ඕකතමයි කුසල ධර්මයන්ගේ මුල එකන කුසල ධර්මයන්ගේ මේ ලකෝොත්තර කුසලෙහි මුලමකක්ද රිජු දිට්ටිය සහ සේලේ ඔක තමයි පදනම් ඔය පදනව මතඉරලර මේක ගොඩනැගෙන. එතකොට රරිජු දිිටියය ඇතිවවැන්න ගොලොන්ට සදධර්මශ්‍රවනය තුළ තමයි එක ැබෙන් මුගුල අනමානක් ඥායයක් හැටියට දන්නවා මෙතට තමයි දැන් යා යුත්තක කියක දිට්ටිච යජුකාකිලකි වේකට. එදකට අන්න එහෙම අපි රිජු දිට්ටියකින් යුක්තව සීල සම්පන්නවා. මහද පස කරන්න තිෙන්නේ සතිපට්ටානයෙහි හිත වඩන්නට ඕනෙ. බුදුරජානාස දේශනා කරනවා සතිපට්ටානය තිවිදේන භාවිතපා සතිපට්ඨානය ආකාරොත් තුනකින් වඩන්නට ඕනිකේට සතිපට්ටහනය හිට ආකාරොත් තුනකින් වඩන්නට ඕනි. දට සතිපට්ඨානයහි හිත ආකාරොත් තුනකින් වඩනකට ඔගොල්ලොන්ට අපි සති පට්ාන හැටියට හම්බෙන්නේ කායානු පස්සනාව ේදනානු පස්සනා චිත්තානු පසන සහ දම්මානු පස්සනම අතර හම්බුවෙන් එතුවට මේකෙදී කායනු පස්සනාව ඇයි මුලට දේශනා කරන්නේ අපිටද කෙස්තිේන ආශ්‍රරතිීන වැඩිපුරම මේ රපයත්ත එක් ඇසුර කරගත ෙන රූපයේ පිරිසඳද කින්නනව මේ මට දේනා කරන්න වේදනාව කියන එක සියුම් අද සහරලාට වේදන පස්සනාවට නොකෙලා අපි මේ කුර රිදනකොට රිදනව දනවා කෙ හිත්තවට දුක්වේද නදක්ේදන කළෙේ තුවට එක වේදන පස්සනාව නෙේ ක වේදාවට අත් කුල් අහ වෙනවා නම් වේදනාවට ඔලු එටක්කුම් බදය කැක්කුම් අහ වෙනවානඒට කියන්නන්නේ වේදනානු වස්සනනාාවකය ඒවිල්ල රූපය අත් එක්ක මනස පැවැත්වීමක් මිස ඒක වේදනාව පිළිබඳවල් කන වනසිකාරයක් නෙමි රූපේ කියන තැෙක් මල වේදනාව කියන ධර්මය ප්‍රට කරගන්නකු ටිස් පර්ශ පත්තයෙන් පතින ේදනාව ප්‍රකට කරගන්න කුළන්තැනකති තමයි ේදනාව සර කරගෙන මනස පහිටවන තුළුවන් ම තියෙන්න්නේ එතකට ය පසනාව කියන තැනදි අපි සිහ පවත්තන්නේමක් පිළිබඳවද කය පිළිබඳව කුමක් සඳහද රූපය පිරිසිඳ දැකීම සඳහා. ට කායනු පස්සනාව පිළිබඳව අපිට සිහ පවත්වන්න පුළුවන් කමතියෙනවා මූලික වසේම කොටස් දෙකින් අලවෙනික තමයි සමතය පැත්තට බරව දෙවෙනක තමයි විපස්සනාව පැත්තට බරව. ට සමතයේ පැත්තට බරව කියලා කියන්න අපිට කය පිළිබඳව සිහිය ඒ කාග්‍රගත කරගන්නට පුළුවන් දු ගන්නටවන ොකක්ද ඒකා ග්‍ර ගත කර ගැනීම කියලලා කියන්නේ මොකද එකක කරනවා කිය කියන්නේ. හිත ඒකාරමුණුවල යන්න එතුඒ කරමුණක පිහිටවීම. නානත්වයෙන් හිට ඒකත්වේකට ගන්නක තමයි අපි ඒකාග්‍ර ගත කරනම් කියලා කියන්නේ ඒක තමයි සතිපට්ටහන තියන මූලිකම අදීර සතිට අහන තින මූලිකමන්ගේ තමයි සිත ගොක් කරමුණුවල යන්නතු ඒකාරුණට ගන්න එක අන්න එතන දියෝගල්වන්ට ප්‍රාෝගක පවිච්චි කරන්න පුලුවන්කම තියෙන දයක් තමයි. ගොලොට පුලුවන් දෙතිස් කුණුප ගොට්ටහසයනුව යියගතතා සතය පිහිටවල දෙතිස්කුණු කොට්ටසයනු න්‍යසාරය පවත්තන්න හෙදට මේ කය හිතියෙන ගුණප කොටස් පිබඳව මෙෙනෙහි කරන්න පුළුවන් ගුණපගොටස් පිළිබඳව අපි අවස්ථා දෙකකට අපි මෙනෙහි කරනවා එකක් තමමා ගොලොන්ට පුළුවන් අසුභය පැත්තට බරෝම මෙෙනහි කරන්න අසුබේ කියනෙ එකේදී ඔගුල අදහස් කරන්න මේක තියෙන පිකුල් නිශ්‍රිත සභාරි මේකයි තියෙන පිළිකු තමයි ඔො කෙරීම ලක්ක ගත කරන්නේ හරලාට ගොට එතන පිුල දැෙන්නේ නැතිවුණනො එක කරන්න අපි රාග විශේෂයෙන්ම දුරු කරගන්න රාග යට පත් කරගන්න තම එක කරන්නේ දොට එතනති පිළිකුල තමයි ඉලක්ක කරන්නේ පිළිකුල ඉක්ක කිරීමේදී ඔගොලොන්ට සහරවෙලාට තමන්ගේ හය පිළිබඳ පිුලක් නොදන්න පුළවා තමන්ට සුචි අරමුණේ තමන්ට හොඳ අනිකුත් අයිගේ අරමුණුවල පිකුලක් නොදෙන්න පුළක් එ එතකට තමන් ඉස්සල් අන්නේ තමං සහ තමන්ට සචි සමන්ට පිරිදුවල් හිතන මන්ට හොඳ හිත බැසගත්ත අරමුණුවල අසුබේ ප්‍රකට කරගන්න යන්නේ තමන්ට එහෙම බැසගන්න නැතිතැන තමයි ඉස්ල්ල හිත පිහිටවන්නන්නේයන්නේ ඒ තැන්වල අපි ටික්ම අසුබේ්‍රක කරගන්න පුළුවන් ම තියෙනවා. එකනදැන් අපි දන්න දරුව වුගේ කකායල හිත්තු හම එතනටත් පිට අසුභේ කියෙදේ වැඩී බැසගන්න යන්න පුළුව මන්ගේ කයි පිළි බදුවත් තමන් අසුභේ බැසගන්න තියන්න පුළුව ඒයි මන්ට මේ කව්ද කිය නොදන්න්නමටම කුණුොට හස පිබඳ එකෙනෙකුට අසුබේ පහිටීම පහසය කරන්න පුළුවන් ම තියනවා.ඇදට ඒකත් අසුභ නිශ්‍රික සභාව ගැන මයි අරමුණු කරන්න. ඒන දැන් අපි කෙස් කියන එක අසුබය ගැන වනහි කරන්න ගියොත්ත හම මේ හොදට පීරල හෝදල තියෙන කෙස් ගැන අපි සහිපත් කිරීම කරන්නේ.ඒහ පිලිකුල් ඇතිව වෙන විදිහට තමයි නිිත් ගන මනසිකාරය කරන්න. කෙසල තියන භාවයම කක්ද පිරිසුදු වෙන එක. මේ අමාරුවෙන් ොග පිරිසුදු කල්ලා හෝදලා බොහම මාරුවෙන් ගොඩක් දෙේවල්ලතම මේ හොඳ පිරිසිදු පත් ගන්න එක සභාවේ මකන් ඒඒක ටෑඩිලර් මේ ගඳ ගහන සභාවය ඒක ඒ විදිේට පත්වෙනගතුම මේ සභාව අන්න ඒ වගේ දෙයක්ර සමහර කෙනෙකුට අසුබේ ප්‍රකට වයෙනවා බොහොමර වත්තර වැටිල වගේ ෙ එතන ඒ ට තියන ැක ඒගේ හ ගෙනකුට අප්‍රස බව ප්‍රකටවේ ඒ වගේ ඒක නිම ති ගන්නාිීම. ගේ ම තන කසුබේ වැටහෙනවන නිමිති ගන්නවා. මේ නිමිතිගන්න අර රාගේදුර කර නීම සඳහා පවිච්චි කිරීම සොඳහාහ පමණයි එතනද බලාපොත්වවෙන්න හැමවලේකද මකඩ වඩන්නවා කියනෙක. එකදි බලාපොරොත්යෙන් අර නිමිත්ත අරගන්න එක විතරයි. ඒ අසුබ නිමිත්ත තමයි අපි ආසවනය කරන්න ්‍යසනය කරන කියෙන ඇසුරන නවත නැවත මනසිං ඇසරු කරන ඇසුරු කරර තමන්ට වඩාත්ම පිළිකුල පේනන අරමුණ ඇසුරු කරකර දැන් ඒක හොන්දට පිළිකුල ප්‍රකට කරගෙන බඳූ පිකුල් නිශ්‍රත දේන ද මේ කයිය තියන කියලා තමන්ගේ කය වෙතටත් ඒ නැඹුරු කරගන්න දැන් එයා දන්නව මේ භාවනාව කරන්න ඇයි කියලා එක තමයි වැදගත් එය දන්න මේ භාවනාව කරන්නේ මේක මේ පිළිකුල් පිකුල් මේ කය එපා කියන තැනට යන්න නෙමේ එයා ඒක කරන්නේ රාගය දුරු කරගන්න ඉටබස් ඒ සංඥාව මෙයා තමන්ට පිරි තමන්ට රාගේ ඇති වෙනකනක් හෝ දෙයක් පිළිබඳු ඒ ඒම යොමු කරනවා එදකට රසුබේ ඩිලනං අපි එකෙ යන සුභ ශ්‍රිත සභාවයට හිත යන්න පුුවන්කම තියෙන අර රාග සහිත සංඥාව අඩු වෙන්න හේත්තුවක් බවට පත්වෙනවා ඒක එතකොට අන්න ඒ විදිහට අපිට පුලන් දෙතිස් කුණ ගොට්ටස මෙනෙහි කරන්න ඒක ඉලක්කයේ තමයි අසුභය අසුබේ වඩන්නේයයි රාගදුරු කරගන්න එතකොට අන්නේ විදිහට රාග නිස්ශ්‍රිත සභාවය පිළිබඳව අප ඉතිං අරමුණු කරමින් හිතින් වඩමින් ඒගේයට පත්රගන්න බලන ෝක එක පැත්තක් විතරයි. අනිි පැත්ත තමයි දෙතිස්කුුණු පගොට් හස පිළිබඳව අපි බලනවා පුද්ගල සංඥාවයට පත්කරගන්න. අපිට දැන් එකට එකක් සම්බන්ධ නැති කුණුපකොට්ට හස ටික පැවැත්ම අපිට හම්බ වෙනවා කෙනෙක් පුද්ගලයක් කියන මේ කොටසක්කොත් මමද පුද්ගලයක්ද අන ග මනස්කාර කරටග ඔගල කෙස්ටි පිබඳ ල ෙස්ටි ම. මේ ෙ ගහ ගල වෙල පැත්තක තිබහ මයින්නවා කියන්න නෑ ලොම්ටිකක් ගැලල පැත්තකතිීමට එතන මයිඉන්නවා කියන්න නෑනෑට හම ගලල පත්තකට දැම ඒේකක් ම කියන්නේ නෑ අර අපිට කොටස්ටික වංවෙන්විං කල්ල බලනකොට මෙතන මේ පුද්ගලයෙක් නෑ දෙතිස්කුුණ ගොඩ් හසයක් පවතින්නේ එතකොට මේක කොටසක්වත් අපිට මම කියන්නේ නැහැ මේ හමගලල තවත තවකිෙනකට බද්ගලොත් එම එතන එතනක් මඉන්න කියන්නේ ඒ තින කොටස් කොටස්සරගෙන තවතනකට බද් කකලොත්හ තනක්ම යින්නවා කියන්නේ නෑම ෙදෙන්නේ නැහැ. තකට මේ මම නෝවනු වනත් කොටස් ටිකක් පුද්ගලයක් කියලගන්න බැරි කනබුණ ආහාරය නිසා හටගත්ත කොටස් ටිකක් නේද කියන සංඥාවතම එලබ සිටින්. ඒක අදහස් කරන්නේ කලාප වසයෙන් රූපය ගැන බැලීම. ැන් ඒක දට පිළිකුලනේ ප්‍රකට කරගන්න. මොකද ප්‍රකට කරගන්න පුද්ගල සංඥාවදුර කර ගැනීම සොඳහා. ලාප වසයෙන් බලනව මේ විදිහයේ කොටස් ටිකක් මේ කය තියෙන්නේ ඒක කොටසක්වත් මම හෝ පුද්ගලයක් වසයෙන් ගන්න එක වැරදිී නේද ඒ සංඥාව බාහිර රූපිටත් දානවා දැකිවන තිවිදේන තුං කාරයකින් වඩන්න කියලා අලවෙෙනකමකක්ද තමන්ගේ කය පිළිබඳව බලන එක තමන්ගේ කයි පිළිබඳවමනී කරනවා දෙවනීද තමයි බාහිර හම්බෙන පුද්ගලයෝ කියන තැන කය පිළිබඳව බලනවා. පළවෙෙනක අධ්‍යහත්මික කය බාහිරකයි ඔය දෙක ඔය පිළිවෙලටම කරන්නව නිසැල මන්ගේ කයකය කොටස් ටික බලන්නුවන ඊට පසේ බාහිර කයේ කොටස්ටික බලන්නඕන් තුන් එනි එක තමයි ආධ්‍යාත්මික බාහිර කියන දෙකම සංසන්ධනය කරමින් බැලින්. එදකොට අපිට ආධ්‍යාත්මක හම් වෙන්නේත් කොටස් ටිකක් බාහිරහම් වෙන්නේ කොටස් ටික. එදට ඔය කොටස්ටිකේ ඔගොලොන්ට වඩාත්ම ප්‍රකට වෙන්නේ මොන කොටසද ඒ කොට සල්ලගෙන වඩන්න පුලාා ොට ඩාත්ම ප්‍රකට වෙන්නේ කොයි කොටසද ඒ කොට සල්ලගෙන වදන්න පුළුවන් හරියටට ගොලන්ටයටට සිල්ල ප්‍රටව වෙනන ඇට ැල්ල කියනස භාව ඔොලොන්ට ඔන්න මල්රගෙන බහනාව විදිරට වඩන්න පුළුවන්කම තියෙන එකෙදි කරන්නේ අට්ටික සංඥාවත් තුල ඔගොලොන් හිතේ කාගර ගතයි අනිත් සංඥාවන්ගෙන් හිත අයි මෙලා යනවා. එතට මන්තලේ හාමුදුරුවන්ගේ කතාව තියෙනෙන වෙන්ඩ පාති වඩිනකට කාන්තාවක් කියනාවෙනකටන් වහන්සේ ඒ පිළිබඳව දකිනවා එයාගේ ස්වාමිය පසුපස්සිහල කාන්තාවක් යැනෝ දැක්කදගේ ලැහුවාම ඇට සැකිල්ක් යැන දැක්ක කියනවා එද දැයි උන්හසේගේ ඇස් දෙක ක්්‍රිමේශණයක් කලා නමේ නෙනෙ මොකද වෙලා තියෙනෙ. පේනගොට මේ මේ රූපයම පේන හැබැයි රූපය ගැන මනස්සේ ප්‍රතිස්ථාපනය කර ගැනීමඒ රූපය මනස්සට හඳුනාගන්නා සංඥාව බවට පත්කර ගැනීම මොකක්ද කරලා තිෙන්නේෙ අට්ටික කියන සංඥාවෙන්තම එක මනුසට අරගෙන තියෙනෙ නිමිත්. එදකොට දැන් ඒ විදිහටම අපිට දෙතිස්කුණු කොට හා සැන්ගෙන් තණන්ඩුකළුවන් ඕන තමන්ට වඩාත්ම වැටහෙන කොට් හාසයක් පිබඳව මනසි කාරය පවත්තන්න එක තමන්ගේ කයි පිළිබඳවත් බලන දෙවනට අනුගේ කයි පිබඳවත් හොඳට බලනවායියටට පස මන්ගේෙහ අනුන්ගේ කියනමේ දෙදකේ එක සමානව එක පවත්වන්න උසාවත්්‍යෙනවා. දැන් අන්න එහෙම බලනකොට අපිට පිහිටා සිටිනවා හොඳ නරක ලස්සන කැත උසමිත්ති ආදී කිසිම බෙහිදයකින් තොරව. කය පිළිබඳ අපිට සංඥාවක් පිහිටා සිටිනවා එකම අනාත්ම කොටස් ටිකක් කියන අදහස මේ මහා ගැඹුරු මේ ස්කන්ධයන්ගේ උදේවය දකින දෙයක් ගැන නෙමේ මේ කතා කරන්නමකක්ද මේ නිමිතිවලින් මිදෙන සමතය මූලික කරගත්ත දෙයක් හැබැයි මේ කායනු ප්‍රස්සනාවවෙ තියන විශේෂත්වය තමයි අපිට ඒ තුළ නුවනක් උපදධනවර ඉන්න සත්ව පුද්ගල භාවේ බොරු කරන්නඒ තුළ නුවනකුත් පසු පස්සේනවා සත්ව පුද්ගල භාව බොරු කරන ක හැබයි මේ සමත තමයි මුල්රගෙන තිනෙයි ෝයිටික ගන්න සතිපට හනය කියලා එදට ඔයිටික සතිපටහනය යදක යි දට හොදට දැන් දෙතිස්කුණ පොට්ටාසේ පිළිඳ අපේ මනසිකාරය පවත්වන ැනකට ගන්න පුළුවන්ක තියනවා ඊට පස්සේ ඔගොල්ලොන්ට ඒ විදිහට බලල ඕනනං ඒ තුළම පුළුවන්කම තියනවා ධාතු වසයෙන් බලයි දැම මේ කියන්නේ ො ඉන්න ැකකිදල ගොන් කරගෙනයන්න පුළුව මට්ටමගෙන හැබයි ගොන්ට දෙතිස්කුණුම ගෝාස් වසසිෙන් නිවාරයෙන් බලන්න ඕන කියලා නෙමේ මේ කියන්නේ. ඔගොලොන්ට ඔන්නන් කෙලින්ම දහතුවසෙන් බලන්තැනින් පටගන්න පුළුවන්. දැඟර කොටස් සිදිහට හම්බන තැනක ඔගුලු බලනෝ දහතුවසිංකහ හොඳ දහතුවසින් බලන්නේ. පටවී ආපෝ තේජෝ වායෝ කියන මේ සතර දහත්ව ගොඩ නැගුණු නිසාන මේ රූපි පැවැත්ම පේන්නේ. දැන් ගොල්ල ඒ රූපය ගැන දහතු පැත්තිම් බලන්න පටන්ගන්න. එතුට දැන් අධ්‍යාත්මිකව ඔගොල්ලෝ ඒ සංඥාව වැඩුවේ හිතන්නක මේ කය පිළිබඳව කියන තැන්නේ එතුොට ඔගොල බලනෝ මේ කය පිබඳව ද දහතු විදිහට බලනවා කෙස් ලෝ නිිය ද සම්මස් නහර කියන මේටික පටවි දහතුව තුළ පටවි දහතුූ වැඩික් තියෙන පොටස්ටිකක්. එතුට පටවිදහත් වව දන්නේ නෑ ම මම කස් මලො මම හම කියලයා දන්නේ මේ පට දහවේ පැවැත්මආපෘත්තේ ජෝවායෝ දහත්තු වගේ පැවැත්ම අනාත්ම සතර දහත්තුවක් විදිහට තියෙන එනම් මේ රූපේ දන්නේ නෑමේ මම කියල්. ඒෙන විඤ්‍යානය අප ගත්වන්න හම ්්‍යානය මෙත නිරුද්ධ වනොත් ඒත් මේකාය නැතිවල නෑනෙනේ කයතියනවා බැයි අය තිබුණටඒ කයට හිතනාද මේ ම ඉන්නවා කියලා මොක කපන්න කරන්නට කෑගන්න නෑනේ ඇයි රූපයේ සභාවය තමයි අතැහර දමපු දරකඩක්පගේ තියෙන සභහාව. ට එතනින් හට දෙයක් නෑ මේක කන අනාත්ම කණ බොන ආහාරය නිසා හට ගත්ත දෙයක් අන්න ඒ ගැන ොල දැම් නසි කාරය පවත්වවා මේ රූපය සතර දහත් වූ නිසා හට ගත්ත දෙයක් ඒකත් අර්තුංා කාරයට තමයි බලන්න ඉසෙල් බලන්න කෝකු පිළිබඳවද අධ්‍යාත්මික කය ඒ ගැනතමයි බලන්නේ. අජජත්තිකන්වා කායේකාය අනු පස්සී විහරති අධ්‍යාත්මික කය පිබඳ හු කයනූ බලමින් වවාසේ කරන ොට අධ්‍යත්මක කයනෝ බලනකොට තමන්ට තමන්ගේ කයපේනවා හරිට අර වයි මිටියක් වගේ තමන්ට හොඳට ප්‍රකට වෙනවා. මේක මේ ධාත්තු සත්වරය පැවැත්මක් දහත්තු හතරක එකතුක් නිසක පුද්ගලයක් කියල ගන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. මේ බලන්නේ මේ අ මහා විපස්සනනුවනකින් නෙමේ මේ සාමා්‍ය මට්ටම මේ සමතය මුල් කරගෙන වැදෙන පැත්තක්මය යෙන්නේෙ ඔගොු සංඥාව වෙනස් කරන්න. අපි ලෝකයේ ඇසුරු කරන්නේ සංඥා මට්ටමේ පීත් ඒක ගැන කතා කලාන්න. අපි ලෝක සුරන්න සංාව සඥාව වෙනස්සුන වෙනස් සංඥාවෙන් තමයි පේන්නේ. අද හොඳයි කියලා හිතාගෙන ඉන්නහෙනෙ කොගොල්ල අදම නරකයි කියන සංඥාව ඇතිවනාට පස ට පස පෙන්නේ නරකයි කියන පුදගලයි පිහිටන. ආදරනීය කෙනක් කියනෙක ගොල්ලොන්ට පව්නාට පසේ ඔගොලොන්ට පේනෙන්ගේ පවන කෙනෙක් එකටයි සංඥාව වෙනස්සෙලා. එකනි සමහරලාට දරුව පාවන සහර දෙමක් කියන්ට දරුවන්ට ෙමව ියටවා වවා. එකට මොක්දවෙන්නේෙන් දරුකමහෝ පොඩිකාල බොරුවටආදරය කර ලහ ෙමයින මකද වෙනස් සෙලතියෙන. සංඥාව වෙනස්න්නේ සංඥාව වෙනස් වනහ යයි පේන විදිහ වෙනස් එෙනවා. දැ මේ කරන්නේ සංඥාව වෙනස් කරගන්න එක අපි මොකද කර අපි දහතු සඥාවක් කියල බෝගනී. එතකොට අධ්‍යාත්මික කය පිළිබඳ අපිට ඒ එළඹ සිටින සංඥ්‍යාව. අධ්‍යාත්මික කය දහතු මාත්‍රයක් විතරයි. එදොට මම කියල හිතෙන කොටම ඒකත් එක් පෙර පසු නැතු තමන් එන ො ක්මනට මේ සත්තර . දහතුමටියත්න වෙන දෙයක් නෙමේ මේ දහතු මිටියක් එතකොට අර සැරෙත්තුර නස දේශනාරනේ මහත්තති පදොක්්හු සූත්‍ර දින මේ කයි කියනකගේ දහත්තුවවි දිහයට පෙන්නලා හරියට මේ ලී කෑලිය එකට තියල ගැට ගහලා මේ ලනු කෑලිවෙලින් ගැට ගහලා මේක මැටිය ඔබ්බල එලියෙන් මැටිගාල තියෙන දේකට අපි ගෙදර කියලා කියනව වගේ මේ ඇට සැකිල්ලක් යට කැෑලිකක් එකෙක් ු තියල හර ැල්ලින් බැදදිලලා නමැති මැටිටික හලා හමනමටි පිවැඩ ගාලතියන මේකට රූපයයි කිය කියනවා මේක එකක්වත් පන තියෙන කොටස් කියලා මේක වෙනම ඒකට දැනගන්න පුළුවන් කොටස් ඇත්තේ නැහැේ අනාත්ම රූපයක කණබන ආහාරය නිසා හැදුන වෙන දෙයක් නිසා න කනබන ආහාරය අනාත්මයි මේක පුද්ගලයෙක් කියලා දන්නේ නැත්තම් ආරය දන්න ඇෑන මේක අයට යනකොට මම ගිහිල්ල මේක සකස් කරනවා තියෙන දේනේ ආහාරය ආහාරයක් ට පස මේ කයදන්නේ නැහැ ආහාරයා අරගෙන මම හදාගන්නවා කියන එක එක අනත්ම ධර්මය පැවැත්මක් කියන්නේ නිසා තමයි මේ කයි කඩාගෙන සතක්කෑවත් එහෙම එතන මොක්ත් වෙන මේ එක ආහාරයක් කලාන්නේ මේක කොටියක් රය සතෙක් කරගෙන මේක කෑවොත් ඒක ආහාරයක් කලා එතන එතුවට එතන මේක ආත්මයක් ගිහිල් එයාගේ ආත්මකොට හැන්න නෑ නවෙත් ඒතන ගිහිල මනුස්සත්ත පයහැදිෙන අ මනුස් එක් ෑවෝ නැහැමැහෙ දෙෙන්නේ එතන එතන එබඳ රූපයක සැටස්මත්තියෙන් එතුවොට ආහාරය කියන දේ ආහාරයක් පිතරයික. දට මේ කනබන ආහාරය නිසා එපදුනු අනාත්ම දහතු මාත්‍රයක්ය කියන තැන මේ ආධ්‍යාත්මික කය පිළිබඳව හොඳට මනසිකාරය පවත්වනම්. ඊට පස්සේ ඒක අපි යොම කරනකොටද බාහිරට යාච මේ අධජත්තිකාාච පටවිදහතු බාහිරාච පටවිදහතු පට විධහතු රේවේස. යම් අධ්‍යාත්මික පටවිදහතුවක් තියෙනව නම් බාහිර පටවිදහතුවක් තියෙනව නම් පට විදහතුවක සමානයි. ඒදේවල් අතුර වෙනස්කං නෑනේ තදගතිය තදගතීම තමයි. තදගතිය තද සභාවේමයි දැන් කෙස් කියන එකේ තියෙන තදගතියත් බාහිර රූපයක තියෙන තදගතියත් අතර තදගතිය කියන වෙනස් ද. ඔන් දැනෙන විදිහෙස් පර්ශයහි අක්වැලික්ම තදගතය තියෙනක ගැ නෙමේ මේ යහන්නේ තද සවභාව ස්පර්ශයන කියන ගතිය වෙනක් ඇති. ඒ එකම තමයි එකම පටවි දහත්තුව එකම ආපෝත්තය ජෝවායෝ දහත්තුව මූලකයි එදොට ඒක වෙනස් කමක් ඇත්තේ නෑ මගේ පටවිී අනුන්ගේ පටවි කියලා පටවඇත්තේ නෑක මගේ පටවි කියලා අපික් හිතන එක වැර දිතැන අපිට එක පරිග්‍රහණය කරන්න නුවනින් හොඳින් ඒ ගන සම්මර්ණය කරනවා. මේ කහන්න මෙනෙහි කරන එකකෝගොලු ඉතන එක තමයි කරන්න මූලි විදිහටම ආනාපාන සත්‍යය වගේ නෙමේ කිවේ එකයි අආනාපාන සත්‍යයදි කරීම කක්ද? පාරගෙන දැනම් ඇතු ඉන්න එක නතරගල්ල ඇැබැ මේකෙදි කරන්නේ ඔගොල දැනු ඇතුව න්න නෙ මේ කරන්නන්නේ ඔගොල හිතනවා ඔගොලන්ටඒට විරද්ධ හිතවන තොල එක විරුද්ධ තව හිතනවා නෑ පුද්ලෙක් මේයික ෙහිත ැන ගොල නෑ තාව හිතන තව කල්පනා කරන මේ විඤ්‍යානයේ නිරුද්ධ වනොත් මේ කය එතකොටත් මම වෙන නෑ තකොට පුද්ගලයක් පෙන්නේ නෑ තව තැනකට ප්‍රතිසන්දිවශසයගේෙහිල ඉවරණම් මේ කය මොකක්ද ද මේ වෙන දෙයක් බට පත්තල වෙන දහතුවා කට ඒ මවෙන්නන්නේන තවතනකට විඤ්‍යානය ප්‍රති සන්දිිසය බැසගත්ත හම ඒහය එතන වෙලානේ මම නිත්‍ර මතක්කරන අපේ තාත්ත නැතිවුණ ලා ේදි ම අම්මට කියල දුන්න ධර්මකාරණාවක්කු නයෝක මමත් පැහදිලි කර පුදේත්තමයි දැන් මේ රූපේ දිහා බල්ල අපි හිතනවා මේ තාත්ත කියල මේ වේතියන කණබුණ ආහාරය නිසා සකස් සෙච්චි දෙයක් එතන යම් හිතක් තිබුණ නං විඥානයක් තිබුණ නං ඒ ඤ්ායේ දැන්කෝ එක මෙතන නෑ. ඒ මෙ නිරුද්ධනා ඒක තව කරමණනිිමිත්තකට අනු ප්‍රතිසන්දි ගත්තන යම්තන ඉපදුනාන දැන් එයාට මම වෙන්න මේකද අතන තියන එකර එතන තියෙන කය එයාගේ අම්මතාත්තා එතන තියන එක තමයි එයා දැ අල්ලගන්න එයාගේ ලෝකයේ වෙන එක මන්දැ අම්මන්ට කිය පුද්යාම දැන් තවදුරටත් ඔයා බිරිඳන මේයගේ තදදුරට බිරිදන මේ අපි දරුවන මේ තවදුරට ඒ යාගේ වෙනම ලෝකයක් කලලා දැග. ට දැ අපි මොක් ගන හිහලද මේ අඩන්නන්නේ මේ දහතුමාත්‍රී වූ මේ ය ගැනහිතලද දැන් මේ කාඩන්න මේ තාත්තගෙන එක කොටසක්වත් නෑ. එඩට ඒක තමයි මේ දැනුත් අපි ඇසුර කරන්න එහෙම වූ හයක් මේ පුද්ගලයෙක් නොවූ යත්. එදුට අපි ඒක මනසට පෙන්නල දෙන්න ඕන මේකෙ තියෙන එබඳු දහතුමාත්‍රික වූ ස්භාවය පිළිබඳ පුද්ගලයේකයි ගැනීම වැදදිී කියනෙක පිළිබඳ. ඒක ගැන අපි නසිකාරය පවත් ව නවා. එදට ආධ්‍යාත්මිකව බලනො බාහිරේ බලනවා අධ්‍යාත්මිකය සහ බාහිරය සංසන්ධනය කරගෙන බලනො ඔබ තමයි අපි එතන පවත්වන තුන් ආකාවේ අධ්‍යාත්මික කය පිළිබඳව බාහිරය පිළිබඳව අධ්‍යාත්මික සහ බාහිර සංසන්ධනය කිරීම සංසන්ධනය කිරීම තුළ ඔගොලොන්ට උපදින්න ඕන එක නුවනක් එතමයි අධ්‍යාත්මික සහ බාහිර එක සමාන මට්ටමකට යනුවනක් දැ අපිට වංවෙනනේ අධ්‍යාත්මික බාහිර දෙකක් මේද සමනය නොට මොද වෙනවා අධ්‍යාත්මක බාහිර කියල දෙකක් හම්බ වෙන්නතුව මේ තැන්දක එකම සමාන දහතු කරත්මත් තමයි තියන කියලා උගොලොන්ට හම්බවෙන්න ඕන අපි මොකකට සාපේක්ෂෝද දැන් මේක අධ්‍යාත්ම කියලා මේ බාහිර කරගෙන තියන්නේ අ මේ තමන් කියල මේක දත්තකමට සාපේක්ෂණ මේ කතා කරන්න දැ අපිට ඒ සාපේක්ෂවීමෙන් හිතමිදෙන කොටමකද වෙන්නේ අපිටඒටික හම්බ වෙන පුද්ගල සංඥාවෙන් ඉත් වෙ දහත්තු මාතයක් රීම මේ කරය තැනතමයි බන්න. මේ තාම විපස්සනාව නෙමේ මේමකද මේක තාම සමතයේ තාම අපි චිත්තේඒක්ග්‍රතාවේ තමයි ගොඩනගා ගන්නේ මේකින් බලාපොරොත්තුවෙන්නෙමකදද මේ හිත එකක කරගන්න එක මේ මෙහෙම මිනිස්සු ඉන්න මම ඉන්නවා ට පස මේ නිමල් හමල් හොඳ මිනිස්සු මේ නරක මනිසු මේ ලස්සනය මේ කැතාය වෙන්න මේ මට්ටන් වලින් හිට නිදහස්රගෙන හිත එකකාරමුණකට ගන්න එක එලොට අපිට පේනවා මුළු ලෝකකිම පැත්න දහතු මාත්‍රරැක් කිය. දතිස්කු ප කොටා වාසේ බලනකොට අපිට පුළුවන් අම තිුණන සං ාකයි පිළිබඳව ලන්නේ එකන සවිඥාන කයිකර කියැන මේ පුද්ගලයෝ කියලා ගන්න තැන්ගල බලන්න විතරනේ දහතු හැටියට බලන්න ගත් හම අපිට අවිඥානක දෙවලු බලන්න පුලො. එකන දැමේ තියන වස්තු කියලා අපිට බාහිර මේස පුටු දේවල්ගෙන අපිට බලන්න බැන්න දෙෙස්කුණු කොට්ටා සවිදේ බල කරන ඒක දි නැතිවෙන්නේ පුද්ගලෝ සම්බන්ධ තියන සංඥා විතරයි මෙත දි ඇති වන්නේ මගන්න. දේවල් කාරණාව කියන ටිගත් එක්ම එක සමාන සංඥාවක් උපදිනවා දහතුමාත්‍රයේ කියන තැනක පුද්ගල යොහම් වෙන තැන දේවල් කාරණාව කියන තැන එක සමාන දධතුමා්‍ය මේ කතා කරන්නේ නැවතත් කියන්නේ හිතේ එකක කරන්න තැන කොගොල්ු නැවත නැවතම මෙතෙන්න්ට හිත තබල හිත වඩ නවා තැම් මේක ගොලු වැඩකටයුතු කරනකොට එත පවත්වනවා මේ දහසතර දහත්තුවේ පැවැත්ම මේ සතර දහත්තුවේ අවකාශ දහත්ව අවරගෙන නැග ටි පහිටා සිටීමක් යෙන මේ කය පිළිබඳව උබල්ල මේ අවකාශ දහත්තුව අවුරගෙන තියෙන මේ සතට දහත්තුවේ පැවැත්මක් මේක පුද්ගලය කියන්න පුළුවන්කමක් නෑමේ දහතුව පිළිබඳවම හිත පවත්වමින් හැම තැනක මගුලුන්ට දහතු සංඥාව ප්‍රගට වෙනකම් මේ පිළිබඳව මනසිකාරය පවත්ව නවා මේකට කියනවා ධාතු මනසිකාරය වඩ නෝ කිය දැමුගොලුන් පුුවක් සක්මං කරනකොට ධාතු මනසිකාරය ඔස්සේ සක්ම කර. න්න පුුවන් වැඩ කටයුතු කරනකොට ඔය ධාතුමන සිකාරය ඔස්සේ වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියනවා. එතොට ඔන්න ඕකට කියනවා අපි විපස්සනාවට පරිසරය සකස් කරන මට්ට මේ භාවනාව චිත්ත භවනාවක් කරන ඒක තුළින් අපිට පුළුවන් විපස්සනාවටයන් මංකවන සති පට්ටානය අපිට තියෙන විශේෂ ලක්ෂණයම කතකිව ඒක තුළින් අපිට විපස්සනාව පත්තට යන්න පුළුවන්කම නොදැ ඔය ඔය කරන්නේ සමතය කොටස නුවන දියුණු කෙනවා ඒ තුළින් අපිට විපස්සනාවට යන්න පුළන් මාර්ගය සකස් කර ගැනීම සිද්ධ කරනවා ඔය දහතුකමටහන කියන එක දහතු මනසිගාරය කියන එක ඉතාමත් සුවිශේෂකමට ඔගොලොන්ට කා අනුපස්සනා භාවනාවන්ගේ අපි කිවන දැන් සමත්ත භාවනාවන්ගේ අනාපානසති ඉතාම වැදගත්ම කමටහනක් කියනෙ සියලු කමටහන් අතර අපට මේ රජුරෝගේ තියන්න පුළන් කමටහනක් තමයි ආනාපානසති භාවනාව කියල කියන්න. එවගේම කායනු පස්සනා භාවනා පිගත්තහම නාපානසතතිය හැර ලයික වෙනම අනුශ්‍රතිය ්‍යානාපානසතිය ගන් ට අපි කායනු පස්සනාවනු යන භාවනාවන් අතර ඔගොලු යම් කිසි විදිහකින් ධාතු මනසිකාරය පිළිබඳවහිත පවත්වන වනන් අන්නේ දහත්තුත් මනසිකාරය ඒ සියලු භාවනා අතර ප්‍රධානත්වය ධර්ම ඒ ධාතු මනසිකාරය කිය එක ොලොට ඉතාමත් වැදගත්වෙනවා මේ භහවනවිදදි මේ මාර්ගයේ විපසනාව පැත්තට නැබරු කරන්න පුද්ගල සංඥායට පත් කරගන්නකොට යදැන් ගොල්ොන්ට පාරිහාරී වශයෙන් කරන්න දෙයක් තියෙනවා මොකද පාරිහාරී වශයෙන් කරන්නතෙන් නිතරම සබත්ති වසයෙන් කරන්නදයක් තියෙන සබත්ති වසයම කද කරන්න තියන්නේෙ ධාතු මනුසිකාරය වදනෙක් යනකොට එනකොට ඔගොල වාහනයක ගියත් ප්‍රැකියාව කරන අවස්ථාවක දියුණත් ගෙදර දොර කටයුතු කරන කොට වනත් ඔගොල නැවත නැවත්ත අය දහතුමාත්‍රයක් විදිහට කය පිළිබඳව බලන්න ඕනේ බාහිර පිළිබඳව බලන්න ඕන මේදකයි. එක සමානතාවේ ප්‍රත්‍යක්ෂ කරමින් තේරුම් ගනිමින් භාවනාව කරන්න අවශයි ඔය විදිහට ඔගුලු හිත වඩනකොට ඔගුලුන්ගි හිත්ත බාහිර නිමිතිවලින් පිඩාවට පත්වීම ඩුවෙනවා. බාහිර නිමිතිවලින් පිීඩාවට පත්වනක අඩුවෙනකොට ඔගොලන්ට පුළුවන් කමලැබෙනවා. ඒ තුළ හිත නොවිසිරී ඒ කාග්‍ර ගත කරගන්න සහ යම්මට නුවනත්. බොදදු ගන්න පුලුවන්කම ලැබෙනව ඔන්න ඔකට තමයි අපි ධහතු මනසිකාරය වඩනවා දහතු සංඥාව වඩනවා කියලා කියන්නේ ට ඔන්න ඔය දහතු මනසිකාරයේ පැවැත්වීම තුළ අපිට ඊට පස්ස පුළුවන් පි පස්සනාව පැත්තට නැපපුරුවෙන් දහත්තු මාත්‍රයක් නං අපිට හම්බ වෙන්නේ දහතු මාත්‍රයක් හමුවන තැනක අපිට මේ නානත්වය හම්බ වෙන්නේ කොහොමද කියන ැන පිළිබඳව ඊට පස්සය ගොල්ලොන්ට මනසයමු කරන්න පුළුවන්කම ය දැම්පුළුවන් සමුදේ දම්මානු පස්සේවා වය දම්මානු පස්සේවා සමුදේ වය දම්මානු පස්සීවා කියන තැනේ සටිපට්ටාන භාවනාව තුන් ආකාරයකට කරන්න පුළුවන්කම තියෙන අරවැඩීම හද සතිපත්තානය නැගුළන්ු පුළන් සතිපට්ටාන භාවනාව කරන්න සමුදේ දම්මානු පස්සේවා හටගන්න ආකාරයේ පිළිබඳූ බලන්න පුළුවන්කම තියන කොහොද හටගන්න ආකාරය පිළිබඳූ බලන්නේ ඔගොළු බලනවා පංචිපාදානස් කන්්දය කොහොද සකස් වුනේ කිය දැ නාත්ම හතුවක්න තිබුණේ අනත්ම සතර දහත්තුවක් තිබුණේ අනාත්ම සතර දහතුවක් තිබුණ කියන තැනක මනස පිහිටවන ඔගොල්ලො දැම මෙනිහිරන යන කොද මේ නානත්වේ හම්බවෙ ඔගොල දකිනව පංචපානස්කන්ද පදධනි කොමද අවිද්‍යාව නිසා තමයි පංචිපාදානස්කන්දය ශහසේ මෙ මේකේ ඇත්ත නොදන්නාකම නිසා තමයි මට පුද්ගලයක් කියනද හම්බ වෙන්නේ. දැන් ඔගොල්ලොන්ට දරුවා ගෙදර යානවාහන කිය හම්බෙන හැම තැනක. ගලුටගන්නව සිහ පවත්තන්න අවිද්‍යාව නිසා උපදවාන්ගේ. මගොල එතන නුවන පවත්වන්න පටන්ගන්නවා අවිද්‍යාව නිසා පංචිපාදානස්කන්දයක පහලවිීම දැන්වානය ගෙදර දුර යානවාහනකෙ ඔොට බාහිර රූපය ඇති බවට හම්බෙනවානන් අනාත්ම දහතුව පුද්ගල සංඥාවෙන් ඇසුරු වෙන්නෙම මේ අවිද්‍යාව නිසානෙ මේ ජී පුද්ධාතුව පුද්ගලයෙක් නොවන තැනක පුද්ගලයකයන තැනකට මේ රූපය හම්බ වෙන්නෙම අද්‍යාව නිවපතිනදයක්. දෙනාවක් උපදිනකොටම කෙනක් ගැන හිතනකොට සතුටක් හෝ දෙයක් ගැ හිතනකොට සතුටක් ඇතිවෙන අනංගෝගොල්ලන්ට දකිනෝම දේ පිළිබඳව සතුට නෙමේ ම මනස අර ධහතු සංඥාවක්මවාගිල්ල නේද මේ පුදගල සඥා උපදෝගෙන තිය නාත්ම දහතුවූ තුළ පට විදාත්වට බෑනවිල්ල සැපවදධනාවක් ඇති කරනවා කියෙන දෙ කරන්නන්නේ පට විදහත්වය සපේ නැහැ අපෝතේ ජෝවායෝ දහතුවන්ගේ සැපය නැහැ එම අනාත්ම දහතුවක් තියෙන තැනක නසින්නේ ද මේ සුරු කර කර වේදනා උපදෝගන්න කියන තැනකින් තමන්ට දකිනෝ අවිද්‍යාව නිසාහික උපදිනවා. කර්ම තන්හාාවන්ගගේින් ඒක උපදිනවා කියන එක පිළිබඳව උගුලු නුවනින් දකින්න පටන්ගන්න එතකොට අපි අවිද්‍යාව නිසා කෙනෙක් කරගන්නවා අවිද්‍යාව නිසා කෙනෙක් කරගන්න කොටම ඒ අරමුණ පිළිබඳව අපිට කර්ම තන්හා කියනෙක උපදිනවා බාහිර ඇති බවටට ගන්න කර්ම බවයහි පැවැත්ම අපිට තියෙනවා අපිට එතන තන්හාව ැගන්න අන්න එවිදිහට නද මේ නිමිති උපදින්නේ කියලා ඔගොලොන්ට මේ පංචිපාදානස් කන්ද ලෝකේ හට ගැනීම අනුව බලමින් ඔගොල වාසය කරන. දැන් හට ගැනීම අනු බලමින් වාසේ කරනම් කිය කියන්නමකක්ද දැස් මේ බොහොම ක්‍රයෝුලිකදයක් ගැන මේ කතා කරන අරක් ගැමුරු දර්ශනය ගැන හිතන එක පිළිබඳව නෙමයි මේ කිය අන්නෙම කද සමුදේ දම්මානු පස්සේවා කායස්මින් විහෙරති කියන එක ගැන. දැන් ඔගොල වාසේ කරන්න පැයි සමුදයයානුව බලමින් ගොහොමද සමුදයන බලන්. ොට දකින්න ඕන ඔගොලොහොද මේ නිමිටි වස්සයෙන් ඇත්ත කරගත්ත ලෝකය ඔගොලොන්ට හම්බෙන්න්නේ කොමද කියනෙ එක ගැන ද මනසි කාරය පවත්වන්න ොනඒක තම මේ කරන්න. එදෝට ඔගොල්ොන්ට දැන් හිත එකඟ කිරීම තුළ හිතට එන විතර්ක අඩුවෙල තියෙනවා අඩුුවවෙච්චි විතාර් අතර දැඟ එන විතරක ෝගොලොන්ට ඇසරු කරන්න පුළුවන් කම තියනවා දැන්හිටන්නක අපිට මේ දැන්නගර දවාරයක් කස්කලේය ඉස්සර ප්‍රධාන නගරේ වටකල්ල ප්‍රාකාර හැදුවනනෙ ප්‍රාකාරේ බොහොම ශක්තිමත්ව ගොඩනගලා එක දොරටුවක් දැම්ම මේ නගරයට ඇතුලන්න ඇයි එක්ක දොරටුවක් දැම්ේ පෝකට යනවනම් බල්ලෙක් බලෙක්ග්‍යියත් ඔය දොරට අරහතමයි යන්න ඕනේ තකොට රකින්න තියනෙ කොහයිද. ඔය දොරටුව තමයි රක්ීන තියෙන. අන්නේ ශක්තිමත් ්‍රාකාරයේතම පි දහතු සංඥාව විදිහට ගොඩනගව. ධතු සංඥාවිදියට ශක්තිමත් ප්‍රාකාරය ගොඩනගල තියෙනකොට ඔගොල්ුන්ගේ මනසට දරුවෙක් ගෙදර අම්මතාත්ව විදිහයට අරමුණ වෙනවන්න අර ධාතු සඥාවෙන් අන්න වූම සංඥාවක් තමයි උපදින දැගේ කල්ගණ්ඩ ලේසි දැ නිමිතියව හැසිරෙන කොට මමාහරී හැයි ොගොලුන්ට එක දෙයක් විදිහයටට දැන් අරුව වනකොට ධාතු සඥාව වැඩිපුර තියෙන තැනක එක සංඥාවක් කස්මතු වෙනකොට දැඟක ප්‍රකටයි. එතුට දොටතු න්තම දැන්ව සතුරු ඇතුලෙන් පුළුව කමතය. එතකොටට දොරටුවෙන් සතුරු ඇතුල් වෙනකොටඒක සතුර ඇතුල්ලෙනකොට ඇතුළ ඉන්න අට ලේසියන් අල් ගන්න පුළුවන් කම තියෙන සතුරු එතකොට මේ නගරය ආරක්ෂිතයි. හැබැයි අර දහතු සංඥාව අඩුව නොත්මකද වෙන්නේ ඕන කෙනකොට ඇතුල්වෙෙන්න්න පුළුවන් එතකොට නගරය ආරක්ෂිතයි වටෙන්ම වට කරල පහර දෙන්න පුළුවන්කම තියනවා. අන්න නිසා මයි දහතු සංඥාවේ වටිනාකම මේ විපසනාවට මංවන මේ ඉතාම පාදක වෙන වැගත්ම දෙයක් කිය. හිද මයික එච්චර වැදගත් කියලා කිව. එදවට අන්නේ වැදගත් දහතු සංඥාවපි වඩනකොට අපිට පුළුවන්කම තියනවා මේ නුවන උපදන්න පුළන් තැනට ගන්න දැන් අපිට අම්මා දරුවා ගෙවල් දොරවල් අපිට එක නිමිත්තකට මනස බැසගන්න කොටම. ඔගොල් උත්සාහවත් එෙන්න්න ඒ බැසගන්න තැනදිම නුවන උ පද්ද ගන්න ඕනෑ. මේ අම්ම කියලා පේන්නේ මේ දරුව කියලා පේන පංචිපාදානස්කන්දයක්නේ මේ දහතු ඇත්ත නොදන්නාකමණ නිසාහිපදුුණු දෙයක් නේද කියලා ඒ ඒ වෙලා වෙදිම එතන සිහිනුවන පවත්වන්න දැන් පටන්ගන්න දැ මොහක්ද බලන්න ගොල බලනවා සමුදය දම්මානු පස්සේවා මේකටගන්න කොහමද කියනකකාන උතමයි මේ බලමින් වාසය කරන්න එද ඩෝගොල්ුවන්ට පෙනවා එක හටගත්ත විදිහ ඒකෙන් මොකක්ද වෙන්නේ පංචුපාදානස්කන්දය ස්ථාවර වෙන්න නැතුව අප චේතයනො මේක ගෙවෙන්න පටන්ගන්න ඇයි රස්සවීමට යන්න ආචයකයන්නන්නේ රැස්සෙනවා කියන එක අප චේකයන්නේ එවත් එෙනවා කියන එක ඇයි මේ අප චේවෙන් නැයි මේ කිවත් පෙන්නේ අපි අර උපදින සඥාව අපි දැන් අර දහතු සංඥාව ශක්තිමත් අපි දකිනවා මේ ඇති වනිේ දහතු සඥාව ඇත්ත නොදන්න අවි්‍යාකර්මතන්හා නිසා නේද කියලා. එතකට දැන් අපිට ඒ දහතුූ පැත්ත පේෙන්නේ නැෑ. එතකොට එක පංචිපාදනස් කන්දේ ටික 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 ටි අස්සීමට යන අප්චේ පැත්තට යන. ඔන්න ඔය විපස්සනා සහගත නුවනින් අපි සමුද අනුවූ බලමින් වාසය කරනවා. හිට පස්ස දෙවැන එක වැ අනුව බලනෝ. වැය කියලා කියන්නේ. නිරුද්ධවීම කියන එක නැතිවෙල යනවා කියනෙ. එදකට අවි්‍යාකර්ම තන්න හාටික නැතිවුණනත්මක වෙන්නේ පංචපාදානස්කන්දය නැතිවෙලා යනවා. අන්න ඒක පිළිබඳව බලනවා. එතට වැය පිළිබඳවූ බලනකොට ඔගොලොන්ට එත්තනදි දකින්න පුළුවන්කමති ඔබොම සෝක්ෂමෝගියොත් ඒ මම ඔගොලන්ට දල්කාදදි වෙනවා මතක් කරන්න අනිත්‍ය සංඥාවත් එක් පාදක කරනෙන කොම දේ පත්ව වැය ලන්න කිය. ගොලන් ද එතකොට පිරිසුද න් ි පැත්ට න පවතන්න වෙනවා එතට වැය බලනකොට ආරය නිසා හටගත්ත ස්කන්ද ටික ආර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියනක දකින්න වෙන දෙ මෙතනදි පංචිපාදානස්කන්දය කියන තැනදිය ගොල සමුදේ පැත්ත මලි කරගෙන දකින්න එතකොට ඔගොලු හටගන්න විදිහ දකිනකොට ඔගොලොට පේන මේ අවිද්‍ය කර්ම තන්හා ටක ැතිව වෙනකොටමක්ද වෙන්නේ මේ මේක පවත් ගන්න බෑහ මේ අම්ම කියනෙක දහත්වේ පේ්ි නෑ දරුව කියනෙක දහත්වේ පේෙ නෑනේද කියලා පංචුපාදානස්කන්දයේ නොහට ගන්න බවට ටිකටික යන මේ මරණින්මතය උපදින්නෑ කනෙක එකක් දෙන නෙම මේ කතා කරන්නේ මේ දැන් මේ ජීවත්වයෙනකොට පංචපාදානස්කන්්ඩය උපදිනක නැත්ති වෙන කියනෙ එක පිබඳ ඔගොලුන්ට සිහිුවන පවත්වන්න පුළුවන්කම තියනවා. ඒකට ශක්තිය සපයන් අර දහතු සඥාම් ඒක තුළ තමයි ඔගොලු මේ න සිකාරය දැන් පවත්වන්නේ ට අන්න ඒවි දිහට දහතු සංඥාව තුලෝ ගොලො ශක්තිමත්ත මනස පිහිටෝගෙන මේක දියුණු කරනකොට ඊට පසෙ පුළුවන් හට ගැනීම බැලුවවා ඇයවීම බැලවා ඊට පසේ හට ගැනීම සහ වැයවීම කියන මේ දෙක දිහාම නූනින් බලාගෙන ඉන්න පුරුදේෙනවා එකක් දැන් ඉස්සල පලවනිටම් බැලුවේ කොඳද අම්මා දරුවා ගෙදර දුර මේ හටගන්න පැත්ත ගැන තමයි බැලුවයි දෙවැනියට බැලුවයි ය වෙන පත් ගැන මේටක ැතිවුණොත් මේ නිමිති ලක නැතිවවා ඒද කියනෙන ගැන බෙලවා තුංගෙනයට බලනවා හට ගැනීම සහ වැයවීම කියන දේතවට අර ස්කන්ධ පිළිබඳවත් තියෙන දෙ පැත්තෙන්ම මේ හාත් පස දැකීමක් හැටියට ඔගලන්ට නුවනගන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රත්්‍යයන්ගින් හටගත්ත ධරමය මේටික නැතිවුණොත් අනුත් පාද සභාවම පවතිනවා න දොගොම මනස් හැි සිින්නේ කොහේ ගිහිල්. අනාත්ම රූපයක පැවැත් මක්මයි තිබුණ කියන තැන හැි ටිනවා හිල්ලා ඇසු කරන්න බරි තැනක පැවැත් මක්මයි තිබුණු කියන තැනක හැපී සිටිනවා. එකතුට උගොලොන්ට එක හේතුවෙනම් මොකක් වෙන්නද රූපයෙන් මිදන්න හේතුවෙන රූපයෙන් මිදන්නේෙ හොමද සීම සහිත කරගන්න බවෙන් ඔගොලන්ට මිෙන්න්න පුළන් ඔේ ටික ඇතුලේ ඔගොලොන්ට තාම ක එක පාර ගොඩනැගෙන් නෑ අරිහත්මාර්ගේ උපදවන්න තරන් ප්‍රධහන වස්සෙන්ම රපයෙන් මිදෙන කියන තැන ගලොන්ට ර්ශනය ඔය ටි ද්ද කරගෙන යන්න පුළුවන් අනාගම මාර්ගේය උපදළ අනාගාමී පලයට පත්වෙනකම් එතකොට අනාගාමී පලේ සාක්ෂාත් කරන කම ගොළන්ටොයි ඔය ටිකම මාර්ගයේ හැට පවිචි කරන්න පුළුවන්කමතියවා වෙන කිසිම දෙයක් නොකර ඔය ටික තුළින් එතකොට ඒ ඒේතුේඒමටමේද අපිට මේ රූපයෙන් මිදන්න පුළුවන්කමතියවා ූපයෙන් නිවත් දෙන්න පුළුවන්කම තියෙනවා ඒක තමයි අපි දැන් අපේ ප්‍රතිපදාව හැටියට ප්‍රායෝගික බාපිත්ත කරන තැන බවටත්තයෙන් ට දැව කිවීම කද දහතු මනසිකාරය තුළින් අපි නිවන දක්වා කොහොමදේක වර්ධනය කරගන්නේ කියනෙ. එතකට මේ එකක පඩිය ගැන මේ කතා කරගෙනකිී. මේකේදී මේ ඔයි භාවනාව ගැන කතා කරනකොට ඔගොලොන්ට මේ පඩි අතෑරල කතා කළේ නැහැ අනි භානාවල දහම්බෑ අපිට අතර්රලතමයි ගොලොට කතා කරන්න පපස්සනාව කත්තර ගන්න ොට ඒ අතෑර්තමයි කරන්නේ. මෛත්‍රය නොක්ුලා වි පපසනාවට යන්න හැැ ඔගොලොන්ද පඩිටික් කතාරෙනෝ ොකක් දත් අරෙන් ඔගොල මෛත්‍රපාදකෝ යනව වි පසනටයනකට ඔගොන් සිදවෙන්නේ ෛත්‍රී භනාවෙන් නිවඳකින් යනකොට ඒක චිත්ත සමාධී උපදවල දොන මට්ටමට යනකං උපචාරර්පන සමාධී දොන මට්ටමකට උපදවල ඒමට්ට මේ හිත විපස්සනා කලතම නිවදකින් ය. එක ඒකින් ලබන පලය උපදවල තම විපස්සනා කරන්න එමනැතුව මඟදි බෑ නතරවෙලා මෛත්‍රී භාවනාව කරන සත්තු පුද්ගලය විපස්සනාව කරන්න බෑ ඒක අපි නොකළ යුතු දෙයක් මෛත්‍රී භාවනාව කරනකට අපි මෛත්‍රී භාාවනාව මගින් අතර කලලා අර මගදි ටික් කියෙලා විනාඩි පහක්චතට මෛත්‍ර භනාව කරලා මේ පුද්ගල යක හහින්දින්නේ සත්්‍යයක හිඳදින්න මේකා නාත්මයි නේද ඒහිතන එක ඒ භහනාව වෙන්නත්නෑ විපස්සනාව වෙන්නෙත්නෑ විත එතකොට අර ඇට්ට කුුණාය නොවත් එක එක පැත්ක ටිතරක් ගෙදරට ගවැටන අනිප පත්වෙන වෙලාවකට සත්තු පුද්ගලයෝ ඉවා කියල බන්න ඒලාකට අනි පැත්තට ඒ සඥාව මැසරු කරගන්නෑ කියල බලන්නය නො ඒකන් ඔය භාවනාව දෙකම හරියට වැඩන්න තියෙනවා එහින්ද ඒවගේ සංඥාව වඩනකොල්ට අපි ඒ දෙකක් විදිහට තියාගන්නා එකයි ඒවගේ භවනාවක් මුල් කරගන්න කියලා කියන්නට දේශය වැඩිනම් දේශය අඩු කරගන්න පවිච්චිරන්න හැයි ඒක තියාගන්න එ පාගුලොන්ගේ සබත්තික භාවනාව විදිහයට ඒ භාවනාව තියාගන්න එපා ප්‍රධාන වසයම එක ඔගොලු තියාගත්ත කියලා කියන්නේ ඔගුලොන්ට බෑක නිවන දක්වා අරගෙන යන්නේ නිසා මේ කියන ඔවරද වගන්න එපා මෙින් කියන්න ඔගුලොන්ට භාවනාව කරන්න එ පක් කියල නෙමයි ඒ භාවනාාව උගොලු කරනවනන් කරන්න හිතේ තියෙන දවේශය යටපත් කර ගැනීම ඉලක්ක කරගෙනවා ඔගොලු එක නිවදකිින් ලක්යක් කරගන්න එපා එක කියන ගු නිව දකින්න බෑකන් කියෙ න මේ ඔගොල ඉන්න මටතමෙන් එක කරන්න බැෑ ගොන්ට එකෙන් නිවන් දකින්න ඕන කින්න පුළුවන්වෙන්නේ මෛත්‍රයේ පාදකකරගෙන ප්‍රමදෘතිය තෘතිය දෙහාන උපදෝගල උපදෝගත්තට පස්සේ එබඳු මට්ට මේ සමාධ චිත්තේ විපස්සනා කර පුළුවන්නිවන් දකිින්. ඒද ෝගොලන් විපස්සනා කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ඒ පුදුණු සිත තමයිඔගළු විපසනා කර. එතකොට ඒක ඔගොළන්ට කරන්න අමාරු නිසාේ මට්ටමේදි කරන්න බැරි නිසා හරඒ පඩිටික අයින් කරල මහිත්‍රී වඩලා ඊට පසේ විපසන වඩන්න කියලා කියන. ට ඔොල තුට මෛත්‍රිය පවිච්චි කරන්නේ ොකක් සඳහද කියර දැන් දැනගන්න ඕනේ මොකක් සඳහද අපියේ මෛත්‍රිය පාච්චි කරන්නේ දේශයට පත් කරගැනීම සඳහ පමණයි වෙන කිසිම දෙකටන මේ දේශයට පත් කරගන්න පි කරන්න. හිතේ පටිගේ ගැටෙන කම වැඩී නම් අන්න ගැටෙන බව අඩු කරලා තරහා ඉවත් කරගෙන අපිට පුළුවන් මෛත්‍රය වඩන්න. මොකද දැන් සාමාන්‍යෙන් හිත පවතින් ඕන මට්ටමි සරල ේකාවකින් දැක්වල් හිතේ ඔය සරල රේකා මට්ටමට වඩා ක් උඩට යනෙ එක තමයි ගොඩත් තහහා වැඩියවෙනෝක කියනකින් මෙ රාගේ වැඩියනෝකනකින් වන්නමහද රේකාට වඩා ගොඩක් උඩට යනෙක් භාවනාව අපිට වඩන්න වෙන්න මොකක් තුළද ඔය සරල් රේකාව ඇතුළේ එතුවට අර උඩට යන එක අපිට සිද්ධ වෙන යම් ක්‍රමයකින් පල් හැට දාන්න අන්නේ පල්ල හැට දාන්න තමයි අපි දේශවසයෙන් පල් හැට යනකොට මෛත්‍රීෙන් ගහලෝක පල් හැට දා එතකො රාගවස්ය ගැනකොට අසුභාධයෙන් ආදීනවෙන් ගහල පල් හට දා. එක තම එතන දි කරන්න. එතුවට හිත සමාන මට්ටමකට ගන්නේ එක. හැබැයි ඕක මූල කර්මස්ථානය හට වන වන ගොල්ලුන්ට වදන්න එකටවශ්‍ය භූමියට පත්තල න එහම ෙදරන්න නැතුව ඔක්කොමත් ඇරල දාලා ගිහිල්ලට ගන්න ඕනේ භාවනාවම නිවන දක්වා යනගන. එතකට ඒ වි හෙටෝගොල මූිකවසේම දැම් භාවනාව පටන් ගන්න වන හ ඔය බූමීදල කරන්න පුළුවන් තැනක පටන්ගන්න ඕ ඒ නිසාතමයි සතිපට්ානය මූලික ලෙසම අපේ ගිහි සමාජයේ ආක්‍රමණය කලේ දන්දලම්. පිටහනේ තම හි සමාජ ආක්‍රමණය කරපු භාවනාක්‍රමය බවට පත්වන මොකද ඒක ඇතුළෙ කොටස් සතහරින් ඇැතු මේ පඩිපෙළ වගේ මේ කතා කරගෙන යන්නේ නිවන දක්වාම තියන ප්‍රතිපදාවක් කිරියයට එදට ඒක සම්පූර්ණමකට එකක් ප්‍රතිබද්ධයි ඒ අපිට අයිං කරන්න බැරි තරම් එකකට එකක් සම්බන්ධයි එකට ඒක ඔගොළොන්ගේ ජීවිතය යොදාගන්න පුලුවන් ප්‍රායෝගික අරග යොදාගන්න බැරි පඩි තියෙනවාඒවයින් කරනවා එදකොට ඒක ඒ භහන ක්‍රමයන්තුලින් ගුල්ලුවන්ට නිවදක්කින කියනයක කරන්න ම දර අතරවෙන්න නැ පටඩිටික නැගන්න බෑෝගොලොන්ට පස්සේ එහින්ද අර භාවනාව කරනකොට ඒ ගැන ඔගොල හරිටම දැනුමක් ඇති කරගෙන ඉන්න ඕන එක ඒක කොහොමද නිවන් දකින්න කියන තැනට දැනගෙන ඉන්නෝ එකක ඒක ඔගොළුන්ි ජීවිතය කරන්න පුළුවන් වෙන්නත්තෝනේ ඕනම භාවනා වැඩ සටහනකට ඔගුොලු යනවනම් ඒ තැනකද ඔගොල භාවනා කරනවනං ඒක ඒ අදහල ක්‍රමයේ යටතේ ඔගොලො කරන්න ඒ කියන්නේ දැඟ ල භාාවඩ සටහනකට ගිහිල්ල එදා දවසදී හෝ සදවස් දෙක තුනක සතයක හෝගොලු භාවනා කරන්න පටන් අරගෙන. ඊට පාසේ ඔන්න හිත්තේ එකංඟ කරනවා කියන තැනකින් හිත්තඒ එකංඟ කරල සමාධිය උපදවල ඒ උපදෝගත්ත සමාධිය තුළදහානඋපදෝන මට්ටමකට ගිහිල විභස්සනා කරන්න නං යන්නේ. ඒ ගොළුමි ජීවිත්‍යය තුළේ ප්‍රායෝගිට ෑ කියන තනක් දකින්න. එක එක කරන්න පුළුවන් මක් ඇත්තේ න ගලොන්ට එක තු දිට ැදිල න්න බැරිනිසා. හිද භාවඩ සටහනකති ඔගොල කාලය නිකං ආස්ිකරන්න එපා එම වැඩ සහන් තියකොට ඔගොළ ප්‍රෝජණ ගන්න උපරිවි. ඔගල නිවරදිව කමටහන අදන්නක වෙලාවක් කරගෙන කාලය පහසුව අවස්ථාව ප්‍රයෝජනයට ගන්න හැබැයි ඔගොල දැනගන්න ඔොල ඒකින් ඔගොල යන මාර්ගෙස් ගොල හදාගන්න ගමන වෙනස්වෙෙන්න්න ඇතිවෙන්. එකකන මූලි චිත්‍රයක් ඔගොළුගේ භාවනාව ගැන සම්පූර්ණ හදට තියන්න ඕන හෙල්ලෙන් නති වෙන්. ැ ාවන කරන කට ො න්නම් මේ ොහක්්ද ලක් කරගෙන තියන්නේ. ඉලක්කේ සඳහා යන්න මට කොහම මේ භාවනා ඕපකාර වෙන්න කිය ැ එතකො ඔගල රැවටෙන් ැතුවා හරියට න්න පුළවා නැ භාාව වැ සටන ගහිල්ලා මක් රි ා පං සති භාවනාාව කිය ඔගො කරන්න කියලා කියලා මේ නි ති ත්වන කො ඉන්න හනමත්තම් මේ මත් අම්වල ගොල ඉන්නේ තනැද මේක විපසනා කරන්න කිය කිවවා කිය වා. ඒ හින්ද එක හිතන්න පා ගොලොන්ට මටමේදී කේ දිහට වේ කියලා මේ කියන්නේ ඔගුල්ලොන්ට දැන් සතියකට භාවනම් වැඩ සටහනකට ගියාම කාලය ලැබෙන නිසා ගොලොන්ටත් එක කරන්න බැ කිය එක නෙමෙයි ඔගුලොන්ට එක කරන්න පුළුවන් හැබැයි අපි කෞද්ද කියන එක ගැන අපි තේරුම් අරගැෙනන්න ඕනේ අපි තිික්ක ප්ඥ පුද්ගලයෝ නෙමෙයි ික්ක පඥ පුදගලෝ නම් ච්චර අමාරුවෙන් මේ තේරුම් ගන්න මට්ටමකට යන්න ඕන්න නේ කියපු සූත්‍රගාන දවස්ගාන කතා කරල්ව අපේ ඔුවට බැගන්න එක හෙමිට ඒ නිසා තමයි මේ කමටහන් වඩ වඩමික පෙන්න්න ඕන එහ ගගොලන්ටඒ දවස් හත ඇතුළත මුළු පෑ විය අත්තරමතිිටහනේ ඇතුේ ඔගොළන්ගේ නුවන ෙදෙනවා කියනක වෙන්නේ නැත්තං එම් ගොගොලන්ටේ භාවනාව මොය කාලය ඇතුළතෝගොළන්ට මාර්ගඵලයක් ලබනව කියන එක ප්‍රායෝගිකෝ කරන්න අමාරුවු එහනම් ආයිජීවිතයට වැටි්චි ගමන් අර දවස් හතේම කාලය ඔගොල්ලු තයාවා ගැනික් කල තියෙන ඉන්න කාලේප තය ඇැතිවෙන්න ං ගොල්ලොටම මේගේ සති පට්ටාන භාවනාව පුරදු කරනමුගොල්න්ට විවේය ලැබෙන වෙලාවෙදි ගොඩක් වේගෙන් වැඩවා වේකය අඩු වෙලාවෙදිත් මේ සතිපට්ටාන භාවනාව වැඩෙනවා එහින්න්න මෙතන මූලික භවනාව හැටියට පිහිටෝගෙන මූලික ේ හැටියටෝගොල පිහිටෝ ගන්න එතුවට අපිට පුළුවන් මේ නිවන දක්වා පිළිවලින් මේ ගමන දියුණු කරගෙන යන් එතුටෝඒ කතා කළේ අපි දහත්තුමන සිකාරය එත්තුල කොහොමද ව කராෙන් ගෙන அண்ண කියka?